සියලව මහිමය ෞරවය ත්‍රියක දෙවිඳන් හට දෙමින් හිමිදිරි භාවනාවට. එක්දාස් නවසේ හැටේදී කිංස්ටන් ත්‍රිත්වය කියන සංගීත කණ්ඩායම ගීතයක් හෙළිදක්වොනොෝ. ඒකෙ නම කාන්තාාරයේ පීට. එ කතාවෙන් කියවෙන්නේ පිපාසිත ගොපල්ලෙකු කාන්තාාරය මැදී යන අවස්ථාවේ එයාට හම්බෙන අතින් ක්‍රියාකරවන වතුරොපොම්පයා. ඒ ගැන තමයි මෙ ගීතයෙන් කියවෙන්නේ. ඒ අසල, කාන්තාර පීට කුඩා ලියවිල්ල තබලගයාලු. එක ලියවි ලතිබුණේ ජෝගගුවේ තිබෙන වතුර බොන්න එපා. එය පොම්පේ පිරිසුතු කිරීමට පමණක් පාවිචි කරන්න. ඉතිං අර ගොපලු කොල්ලකු මද කළේ හොඳට ඕෝම පිපාසයි. දිවගිල්ලන තරම් හරි අමාරුවෙන් මේ වතුරෝහාගෙන යන්නේ. හැබැයි ඒකයාට පරික්ෂාවක් ඒ පරික්ෂාවපුොහොම අමාරුවෙන් වසගෙන, අර දීල තිබ උපදේ සනුව වැඩ කරන්න පටන් ගත්තා. එයා එහෙ වැඩකරපු නිසාමකදවනේ ඒකට ලොකු තැක්ගක් වටිනාකමක් වගේ හොඳ ශීතල වතුර යාට බොන්ඩ හම්බනාා. බැරිවෙලාවත් එයා ඇදහිල්ලෙන් කීකර වුණේ නැත්තා? එයාට ලැබන තිබුණටේ අර ජෝගයේ තිබුණු නීරස උණුසුම් සොච්චන් ජලයටික විතරයි. ඉතිං මේකින් අපිට දෙවයන් වහන්ස කියනික ුක්ද. මොන දස්කරතාවයක් අමාරුවක් තුළින් යන්න සිද්ධ වුණාත්. ඒවාගේ වාතාවරණයන් තුළදීත් අපට දෙවියන් වහන්සකින් පනිවිඩයක් හඬක් උන්වහන්සිකෙන් වච්චනයක් ලැබෙනවිට ඒ අමාරු තැන පරික්ෂාවේ මොහොතේ දුස්්කර වාතාවරණය තුළ අපි ඇද හිල්ලෙන් කීකරුවෙන්ට යන වනං ඒ හඬට වචනයට නියත වසයම පිට මිහිරිම මිහිරි අදදැකීම් ලැබෙනට යනු. එසේ නොවී, අපි ආදිි මුතුන් මිත්තනුවන් වගේ ක්‍රියාකරණට ගියහොත් හෙබරෝ හතරවෙනි පරිච්චේදේ. දෙවෙනිපදේ සඳහන් වෙන විදිහට. මක්නිසාද ඔවුන්ට මෙන් අපට සස්ුභාරංචේ දේශනා කන ලද්දය. නොමුත් ඇසුවන් සමඟ ඔවුන් ඇදැහිල්ලෙන් එක්සිත් නොවූ බැවින්. ඇසු වචනේ ඔවුන්ට ප්‍රෝජනවත් නොවිය. අනබලන්න ඔවුන් ඇසුවන් සමඟ එක්සිතුනේ නෑ. එනි ඇසු වචනය ෝට ප්‍රජනවත් වුණේ නෑ ඇසු වචනය අපට ප්‍රෝජනවත් වෙන්ට නම් මීට කලින් ඒ වන ඇසුවා අය ඒ ආදර්ශයන් ජීවිත රටාවන් අපේ දහිරය පිණිස තබල තිබෙනවා ආදර් සැහැටියටත් ඉතිං අපි ඒ ඇසුවන් සමඟ අපට ඒ කාරණාවන් පිළිබඳ සාක්ෂී දිරිපත් කරන්න සමඟ ඇසු වචනය තුළ අප ක්සිත් වෙනටයනවානම් සැබවිම්ම එක කාන්තාර අධැකින් තුළ ස්කර වාතාාවරණය තුළ විශාල සහනේ මන්තීරුවලට නිශ්චල දිය අදදැකින් වෙතට අපේ පිපාසය නිවාලන එවගේම අපේ ජීවිතයට බලාපොරතුව ගෙන දෙන අදදකින් වෙතට අප ඇතුල්වෙනට යනවා. අපත් අර හිස්ල් සෙනඟවගේ ක්සිතුේ නැත්තම කද වෙන්නේ. බලන් දෙවියන් වහන්සේ ඒ වාතාවරණය තුළ මෝසෙස් සම ගණ දෙනු කලා. ඒ කාන්තාර් මාර්ගයේදී ඔවන්ට වතුරා අවශ්‍යයෝ තිබුණා අති ස්සාත් සසෙනඟ කුමද කළේ මෝෂ් විරුදුව කැරිගනවා දෙවන් වහන්සේට අවලාද නගනවා. කොඳුරනම නොයකු තාකාර අරගලයක්. මෝසෙස් කුමද කළේ එක පැත්තකින් අවශ්‍යතාවය වතුර නෑ. අනිපඇත්තෙන් සෙනඟගේ කෙදරීම සහ විරුද්ධවාධිකා. මේ සියල්ල මැද්දේ දෙවියන් වහන්සගේ හඬ කුමක්ද. වචනය කුමක්ද ඒ දේට ඇ හිල්ලෙෙන් ඔහු කී කරුණ. දෙවියන්හසේ කිව්ව කාරනාතය කළ කටයුතු කිරම තුළ. පර්වතයෙන් වතුර පැමිණියා නමුත් මේක දැකලත් ඉස්සාල් සළඟ ඒ ආදර් සෙවුගේ ජීවිතෙර ගත්තේ නෑ! ඔවුන් ඒ වෙනුවට ඇසුවන් සමඟ එක්සිත්උනේ නැත්තාව කණඩායම් බවට පත් වුණා. අප අද ඒ කණඩය බවට පත් නොවෙන පෙනිස ඇසුවන් සමඟ මේ වචනය ඇත්තෙක් කලා අප ක්සිත්වෙන්ටයන වනම් ඇද හිල්ලෙන් කීකරුවෙන්ටියයන වනම් වාතාාවරණය කුමක්කුවත් ස්වාවි වහසගේ බලය නොවෙන අස්වා අපේ, At dakina wa mai